එතුමා කියනවා පාලකයන් පාලනය කිරීමට නීති අවශ්‍ය බව. එතෙන්දී ඔහු සඳහන් කරන දේ තමයි ඒ නීති සම්පාදනය කිරීමේ පුරෝගාමීන් න්‍යායාචාර්යවරුන් පෙන්වා දීලා තියෙන්නේ පාලකයෝ කියන්නේ සුර දූතයෝ නෙමෙයි. සුර දූතයෝ අතින් නම් වැරදි සිද්ධ වෙන්නට බෑ. හැබැයි පාලකයෝ බවට පත් වෙන්නේ පුතග්ජන මිනිස්සු. ඒ මිනිසයන් අතේ බලය ඒකරාශී වෙනකොට ඒ මිනිස්සුන්ගේ ස්වභාවය වෙනස් වෙනවා. අසාමාන්‍ය බලයක් ඒකරාශී වෙනකොට උමතුවක් ඇති වෙනවා. මේ සම්බන්ධව අපි පහුගිය කාලේ ඕනෑවටත් වඩා අත්දැකීම් ලබලා තියෙනවා. පාලකයන් පාලනය කිරීමට නම් මේ රටේ කඩා වැටුණු සම්ප්‍රදායන් ප්‍රතිෂ්ඨාපනය කරන්නට ඕනේ. ඒවා ප්‍රතිෂ්ඨාපනය කරන්නට ඕනේ මියනතුරා රාජ්‍ය බලය පරිහරණය කිරීමේ පරමාර්ථයෙන් එන පාලකයෙකුට නෙමෙයි. තමන්ගේ පරම්පරාවට බලය භුක්ති විඳින්නට සූදානම් වෙන පාලකයෙකුට නෙමෙයි. තමන්ගේ ගජමිතුරන්ට බලය භුක්ති විඳින්නට පුළුවන් පාලකයෙකුට නෙමෙයි. සම්ප්‍රදායන් ප්‍රතිෂ්ඨාපනය කරලා ශිෂ්ට සම්පන්න ලෙස ජනතාවට දුන්නු පොරොන්දු ඉටු කරලා බලය අත්හරින්නට සූදානම් පුද්ගලයෙකුට බව මේ අවස්ථාවේ අපි ඉතා පැහැදිලිව ජනතාවට ප්‍රකාශ කර සිටිනවා.